බාර්ස් ම දේශන් වෙනතාවගේ ම දත්තා බාන්ඩස්ටික ල වෙන තාත්වදත් වීඩිය කරගන ඇතම කෙන මද ලසි කොක්ටෙල්ල හදල පෙන්න්නන්නේ මේ ක්ලසි කොක්ටෙල්ලෙක් ගත්තාම් මේක ගොඩක් ෆේමසුනේ සාමන්නයෙන් පහුගේ දවස්ටිකේ ගොඩක් මේ සෝසල් මීඩියවල ටික්ටොක්වල ඉන්ස්ට්‍රගෑම ගොඩක් වයිරල්ගේ මේ ඩ්‍රින්ක එක ඇතම කෙන මත් කලින් මේක ට්‍රයි කරල තිබුණ මත් කලින් මේ අහල තිබුණ පස්සෙම මේ ගොඩ රිසර්ච් කරල බැලුව මේ අතරම කෙන මෙක්සිකෝල ගොඩක් පාරන ඩ්‍රින්ක එක මුලිම මේක හිස්ට්‍රේක ඔරිජිනය ගත්තා මේක මුලිම 1960 මෙක්සිකෝවල ඩොන් හැවිය කියලා බාටෙන්ඩර් කෙනෙක් තමයි මේක මුලින්ම ක්‍රියේට් කරලා තියෙන්නේ. ඒත් එක්ක මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ බාටෙන්ඩර්ගේ නම හොඳට මතක තියාගන්න ඩොන් හැවිය ඩෙල්ගාඩෝ. මෙයා තා කොක්ටේල්ලයක් ලෝකෙට තව ටිකිලා කොක්ටේල්ලයක් ලෝකෙට ඉන්වෙන්ට් කරලා තියෙනවා. ඔයාලේ කොක්ටේල් එක දන්නවනම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද මම කොක්ටේල් එකේ නම දන්නවා. ඒක ගොඩක් වර්ල්ඩ් ෆේමස් ටිකිලා කොක්ටේල් එකක්. ඒක තමයි අතරම කියනවා මේ බාටෙන්ඩර් ක්‍රියේට් කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා දෙවෙනි කොක්ටේල් එකේ බාටෙන්ඩර්ගේ. ඒකත් එක්කම මම අද මේක හදලා පෙන්නන්න යන්නේ. මේකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කිව්වොත් මං ගා මුලින්ම තියෙනවා ටිකිලා. ටිකිලා වාට සාමාන්‍ය බ්ලැන්කෝ ටිකිලා තමයි මේකට දාන්න කියන්නේ. මම මේක යූස් කරනවා ඩොන් හුලියෝ බ්ලැන්කෝ. ඒත් එක්ක මං ගා තියෙනවා ලයිම් ජූස්. ඒ වගේම මං ගා තියෙනවා කොකා කෝලා. ඒත් එක්ක මම යූස් කරනවා සෝල්ට්. මොකද මේ කොක්ටේල් එකට සෝල්ට් ඇඩ් කරනවා අතුලට. ඒ වගේම මේකේ සෝල්ට් රිම් එකක් අපි ගා ගන්න ඕනේ මුලින්ම. මුලින්ම මම ග්ලාස් එක යූස් කරනවා හයිබෝල් එක. ඔයාලා හයිබෝල් එකක් යූස් කරන්න පුළුවන්. රොක් ග්ලාස් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය මේක ඇත්තටම අනිත් ඒව ගත්තාම සාමාන්‍ය මේක ගොඩක් සමානයි කියුබලිබ්‍රේ වල දාන්න රම් එක හදන කොක්ටේල් එක. ඒක ඇත්තටම මේක කොක්ටේල් එකක් නෙවෙයි සාමාන්‍ය මික්සින් කොක්ටේල් එකක් ඒක. කියුබලිබ්‍රේ කියන්නේ රම්, ඒ වගේම කොකා කෝලා, ඒ වගේම සාමාන්‍ය ලයිම් වෙජ් එකක් ස්ක්විස් කරලා අතුලට දාලා දාන එක තමයි කියුබලිබ්‍රේ කියලා කියන්නේ. මම මුලින්ම මෙන්න සෝල්ට් රිම් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ අපි මේක අයිස් දාගමු ග්ලාස් එකට. මේ කොක්ටේල් එකේ මෙතඩ් එක බිල්. මුලින්ම මේකට ඇඩ් කරනවා ලයිම් ජූස්. ලයිම් ජූස් මිලිලීටර් 15. ඔය සාමාන්‍ය ලයිම් වලට කැමති නම් ගොඩක් සාව එක ඕන නම් කොක්ටේල් එකට වාට ලයිම් ජූස් මිලිලීටර් 30ක් මිලිලීටර් 20ක් වත් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට යූස් කරන ටිකිලා. ටිකිලා වලින් මිලිලීටර් 50ක් යූස් කරනවා මම. එහෙනම් මිලිලීටර් 50 ටිකිලා දාගමු. ඊට පස්සේ මම මේකට සෝල්ට් ටිකක් අතුලට දාගන්නවා. මේ සෝල්ට් දාන මෙෂර්මන්ට් එකට පින්ච් එකක් කියලා. පින්ච් එක කියන්නේ සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා මිලිග්‍රෑම් ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි ග්‍රෑම් එකක් ගත්තොත් ග්‍රෑම් 0.03ක් වගේ තමයි මේකට දාන්නේ. අපි කියන්නේ සෝල්ට් පින්ච්. සාමාන්‍ය බාස් ස්පූන් එකක් ගත්තා බාස් ස්පූන් එකකින් කාලක්වත් නැහැ. අපි මෙහෙම දාගමු. අන්තිමට මම මේ කොකා කෝලෙන් ටොප් අප් කරන්න යනවා. ඇත්තම කියන මේකට ස්පෙෂල් කෝක් එකක් තියෙනවා. මේකට මෙක්සිකන් කෝක්. ඒක සාමාන්‍යයෙන් මම දාන වගේ එක නිකන් පාර්න ස්ටයිල් එකක් නිකන් වීදුරු බෝතලයක් තියෙන්නේ. මේක ඇවිල්ලා කියන ඕල් ස්කූල් කෝක් එකක්. මම ට්‍රයි කරලා නැහැ. ඇත්තම කියන මෙක්සිකන් කෝක් මම ට්‍රයි කරන්න හම්බෙලා නැහැ. මම ඉස්සරහට බලන මෙක්සිකන් කෝක් එක ට්‍රයි කරලා බලන්න මොකද්ද මේකේ තියෙන වෙනස කියලා. මම නෝමල් රෙගියුලර් කෝක් එක යූස් කරනවා. අපි මේව ටොප් අප් කරගමු. සාමාන්‍යයෙන් ටිකිලා එක කොකා කෝලා කිව්වහම ඒක පොඩ්ඩක් විය. ඒ වුණාට ඇත්තට මේක හොඳ කොක්ටේල් එකක්. මම කලින් ට්‍රයි කරා. මම මේ කොක්ටේල් එක දැකපුවාම මම ට්‍රයි කරා. ඒ වුණාට මම ඇත්තට මේ කොක්ටේල් එකට ගොඩක් කැමතියි. එහෙනම් අපි මික්ස් කරගමු හොඳට. ඊට පස්සේ මම මේ ගාර්නිෂ් එකට වාට ලයිම් වෙජ් එකක් අර ලෙමන් වෙජ් එකක් අර දාගන්න පුළුවන්. මම මේම ලයිම් උඩින් ස්ක්‍රීස් කරගන්නවා. කියුබලිබ්‍රේ එක වගේම. මේ තියෙන මම හදාගත්ත බටංගා එක. එහෙනම් අපි මේක ට්‍රයි කරලා බලමු. Yes. ඇත්තම කියනවා බබ්ලි. මොකද කොකා කෝලා වලින් ගොඩක් අර ගෑස් එක තියෙන නිසා බබල්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම කොක්ටේල් එක වල දන්න ටිකිල වලින් එන ෆ්ලේවර්ස් සාමාන්‍යයෙන් අර ග්‍රාසි ෆ්ලේවර්ස්, අර ඇර්ති ෆ්ලේවර්ස්, හර්බසිස් ෆ්ලේවර්ස් එහෙමම තියෙනවා. ඒ වගේම සිට්‍රස් ෆ්ලේවර්ස් ටිකක් තියෙනවා. මොකද මම ලෙමන් ඇඩ් කරා. ඔයාලට උන ලෙමන් තව ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ සෝල්ට් රිම් එකත් එක ට්‍රයි කරද්දී අර සෝල්ටිනස් එක ඔක්කොම බැලන්ස් වෙලා යනවා කොක්ටේල් එක. මම හිතනවා හොඳ කොක්ටේල් එකක් කියලා. හොඳ හයිබෝල් ස්ටයිල් මික්ස් ඩ්‍රින්ක් කොක්ටේල් එකක්. සාමාන්‍ය වල දන්නවා කියුබලිබ්‍රේ, ජින් ඇන් ටොනික්, ඒ වගේම ටිකිලා කොකා කෝලා. ඔයාලට ගෙස් කැට ඔෆර් කරලා බලන්න පුළුවන්. මොකද සාමාන්‍ය අලුත් දෙයක්. ඔයා වුණත් බාරගේ ට්‍රයි කරලා බලලා අනිවාර්යෙන් මොන වගේද කියලා මේ කොක්ටේල් එක පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මට මොනවද ඔයාලගේ රිවියුස් දැනගන්න ඕනේ, ඔයාලගේ ඔපිනියන් උත් මට දැනගන්න ඕනේ. මමත් ඔයාලගෙන් දෙයක් ඉගෙන ගන්නවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ වල ගොඩක් යූස්ෆුල් වෙන්නේ නැති කියලා. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකේ තාම මෙමු. Cheers.